සාමාන්‍ය සමයේ 31 වන සතිය බදාදා පළමුවන කියවීම පිලිප්පි දෙවන පරිච්ඡේදයේ 12 සිට 18 දක්වා සැබවින් මාගේ ප්‍රේමවන්තේනි මා ඔබ වෙත සිටියේදී ඔබ කීකරුව සිටියාක් මින්ම දැන් මා ඔබෙන් ඈත්ව සිටින විටත් ඊටත් වඩා කීකරුව සිටිය යුතුය ඔබ බියෙන් හා වෙව්ලීමෙන් යුතුව ඔබේ විමුක්තිය සලසා ගන්න මන්ද ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී එය ඉෂ්ට කරවීමට උන්වහන්සේම ඔබ තුල ක්‍රියා කරනසේක ඔබ කුමන දෙයක් කළත් මැසිවිලි කීමක්වත් විවාදයක්වත් නැතිව එය කරන්න එවිට ඔබ නිදොස් සහ අහිංසක වන්නවිය ඔබ වංක හිතුවක්කාර පරම්පරාවක් මාධ්‍යෙහි දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව ඔවුන් අතර ජීවන පණිවුඩය ප්‍රදානය කරමින් අඳුරු ලෝකයක දීප්තිමත් තාරකාමෙන් බබලන්නවිය ඔබ එසේ කළොත් මම නිෂ්ඵල ලෙස නොදිවෙමි නිෂ්ඵල ලෙස වීරිය නොකලෙමි ක්‍රිස්තුන් වහන්සේගේ දවසේදී ඔබ ගැන මට පාරට්ටු කරගත හැකිවේ දේව වාක්‍යයේ එසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සුවිශේෂ රූප 14 පරිච්ඡේදය 25 සිට 33 දක්වා තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමග ගමන් ගත්හ උන්වහන්සේ හැරි ඔවුන්ට මෙසේ වදාළසේක මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාටද මවටද භාර්යාවටද දරුවන්ටද සහෝදරයන්ටද සහෝදරියන්ටද තමාගේම ජීවිතයට වුවද ප්‍රේම කරන්නේ නම් ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකිය කුරුසිය දරාගෙන මා අනුව නොවන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකිය ඔබ අතුරෙන් යමෙක් මුර ඇටැල්ලක් ගොඩනැගීමට අදහස් කරයි නම් එය නිම කරලීමට කොතරම් වියහිදමක් ඇද්දයි පළමුකොට හිඳ ගණන් නොබලන්නේද එසේ නොකළොත් අත්තිවාරම දමා ඒ අටල්ල නිම කරන්නට නොහැකි වූ විට එය දකින සියල්ලන් මේ මිනිසා ගොඩනගන්නට පටන්ගත් නමුත් නිම කරන්නට ඔහුට බැරි වී යයි කියා සරදම් කරනු ඇත තවද තමන්ට විරුද්ධ 20,000ක් රැගෙන යුද පිණිස එන රජකුට මූණ පෑමට 10,000ක් රැගෙන යා හැකිදැයි පළමුකොට හිඳ නොවිමසන කිසියම් රජෙක් ඇද්ද එසේ කළ නොහැකිනම් ඔහු ඒ රජ දුර සිටියදීම රජදූතයන් යවා සාම කිවිසුමක් ඉල්ලා සිටිනු ඇත එමෙන්ම ඔබ අතුරෙන් තමන් සතු සියල්ල අත් නොහැරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු වන්නට බැරිය සුවිශේෂක වාක්‍යය එසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා